සීක්‍රට් ජනවතින්නේ නලුත් වීඩියෝයකටවල ආයිබෝන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝකින් කතා කරමු කොහොමද හරියට රිෆල් ෂෆල් එකක් කරන්න කියලා. ඉස්සෙල්ලාම කාඩ්පැක් එක වලයි අතට අවුන යම්කිසි ප්‍රමාණයක් විතරක් අතර ගන්න රිෆල් ෂෆල් එක පුරුදු වෙන්න. මොකද මුළු කාඩ්පැක් එකම හෑන්ඩල් කරන්න ඔයාලට තව පුරුදු නැති නිසා. ඊළඟට මේක පුරුදු වෙනකොට මුලින්ම ඔයාලා ටේබල් එකක් වගේ දෙයක් උඩ දීලා මේක ප්‍රැක්ටිස් වෙන එක තමයි මුලින්ම ඕනද. මුලින්ම අත උඩ වගේ දීලා මේක පුරුදු වෙන එක ආරම්භ වෙන්න. ඉතින් ටේබල් එකක් උඩ තියලා අතට අවුන ප්‍රමාණයක් අරගෙන ඔයාලා මේ රිෆල් ෂෆල් එක මුලින්ම ප්‍රැක්ටිස් වෙන්න. මුලින්ම රිෆල් ෂෆල් එක ඉදිරි කරගන්න ඕන කාඩ්පැක් එක කොටස් දෙකකට වෙන් කරගන්න. ක්‍රම කීපයක් තියෙනවා කාඩ්පැක් එකේ කොටස් දෙකකට වෙන් කරගන්න. මේ ක්‍රම නම් ඔයාලට මුලින්ම පුරුදු වෙනකොට අමාරුයි. පස්සට පුරුදු වෙන්න ඒවා මෙන්න මේ වගේ. මේ විදිහට කාඩ්පැක් එකේ කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. තව මේ විදිහට කාඩ්පැක් එකේ කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මුලින්ම ඔයාලා පුරුදු වෙනකොට කාඩ්පැක් එකේ මෙන්න මේ විදිහට හරි මැදින් කොටස් දෙකකට වෙන් කරගන්න. කාඩ් පැක් එක මෙන්න විදිහට පැක් දෙකකට වෙන් කරගත්තට පස්සේ ඔයාලා ඊළඟට පුරුදු වෙන්න ඕනේ පැක් දෙක කොහොමද අල්ලන්නේ කියලා. මොකද වෙනද මම මේ අල්ලගෙන ඉදී. මෙන්න මේ අට දෙන ඇඟිලි දෙක මේ විදිහට සුළු ඇඟිල්ල මෙහෙම, දබර ඇඟිල්ල මෙහෙම මෙන්න මේ විදිහට පැක් දෙකම අල්ලන්න පුරුදු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. මෙන්න මේ කියන විදිහට. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ මහ පොට ඇඟිලි දෙකෙන් මේ උඩ අල්ල ගන්නවා. මේ උඩ අල්ලනවත් එක්කම මෙන්න මේක රිලීස් කරනවා දබර ඇඟිල්ල. දබර ඇඟිල්ල රිලීස් කරලා මෙන්න මේ විදිහට ඇක්කේ මැදර තියෙන ප්‍රෙෂර් රයක් දෙන්න ඕන. ප්‍රෙෂර් රයක් දෙන්න. ඇද්දගෙන මේ විදිහට ප්‍රෙෂර් රයක් දෙන්න ඕන. ඊට පස්සේ ප්‍රෙෂර් එක දුන්නාට පස්සේ මේ මහවට ඇඟිල්ලෙන් කාඩ් එකකින් එක මෙහ වටන්න ඕනේ. අතේ තියෙන පැත් දෙකේ මේ විදිහට පුරුදු ඕල්ගොල්ලෝ මුලින්ම මේ ටේබල් එකක් උඩ තියලා පුරුදු වෙනවා ලේසි. අත උඩ තියලා පුරුදු වෙනවා නම් මුලින්ම අමාරුයි. ටේබල් එක මේ විතර කාඩ් වටන පුරුදු වෙනවා. මේක තමයි ඉස්සෙල්ලාම පුරුදු වෙනවා. දෙකෙන් කාඩ් වටන පුරුදු වුණාට පස්සේ එකින් එකින් වෙන වෙනම කාඩ් වටන පුරුදු වෙනවා. මේකේ එකයි මේකේ එකයි මේකේ එකයි ඔන්න ඒක කාඩ් වටන පුරුදු වෙනවා. මේක මුලින්ම පුරුදු වෙනකොට ටේබල් එකක් වගේ දෙයක් උඩ තියලා පුරුදු වෙනවා. ඒ වගේම මුලින්ම එකින් එක කාඩ් වටන එකක් නැති ඒක ගණන් ගන්න එපා. මුලින්ම එකින් එක මේ වටන එකක් නැති වෙයි. මේක කාඩ් වටන පුරුදු වෙනවා. මෙන්න මේ කාඩ් එක දැම්මම පස්සේ මහ පොට ඇඟිලි දෙකෙන් මෙන්න මේ විදිහට කාඩ් වල ජොයින් සෙට් කරන තැන හරියට අල්ල ගන්න. අල්ලගෙන ඉන්නකල අනිත් ඇඟිලි අල්ල ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ ඇඟිලි ටික මෙන්න මේ විදිහට තමයි කාඩ් එක කැල්ලෙන්න ඕනේ. අල්ල ඉවරලා මහ පොට ඇඟිලි දෙකෙන් හොඳට පල්ලයට තද කරන ගමන් මෙන්න මේ විදිහට කාඩ් පැක් එක නමන්න. නමල ඉවරලා ඇඟිලි ටික ග්‍රාසියට රේස් කරන්න. ආයෙත් මේ කොටස් දෙකට වෙන් කරලා ඉංගල් වෙලා කොටස් තුන මේ විදිහට අල්ල ගන්නවා. අල්ලෙවල මහපොට ඇඟිල්ලෙන් මේ ටික අල්ලන අතරේ දබර ඇඟිල්ල රිලීස් කරා මැද්දට ගෙන උච්ච ප්‍රෙෂර් එක දුන්නා. මේකෙන් කාඩ් එක කියෝ මට්ටල මැද ජොයින්ට් එක හොඳ මහපොට ඇඟිල්ල තියෙන අල්ලල මේ දිර නමල හිමීට ඇඟිලි ටික රිලීස් කරා. ඔන්නෝ තමයි රිෆල් ෂෆල් එක කරන්නේ. මේ රිෆල් ෂෆල් එක වලට එකපාරින් නම් පුරුදු වෙන්නේ නැති මමත් සෑහෙන කාලයක් මේ පුරුදු වුණා. එකපාරින් පුරුදු බැරි වුණා කියලා මේක අතාරින්න එපා. ඔයාල ස්ටෙප් බයි ස්ටෙප් රිෆල් ෂෆල් එක ගන්න පුරුදු වෙන්න. ඒ වගේම රිෆල් ෂෆල් එක ප්‍රසන්ට් කරන එක එක විදි තියෙනවා Tamanට කැමති විදිහට. මේ විදිහට පුරුදු වුණාට පස්සේ ඊට පස්සේ ප්‍රසන්ට් කරන්න පුළුවන් එක එක විදි තියෙනවා.
right adhe mandina me video nawathana thamath walama youtube channel ekka subscribe karala naththam pallayen subscribe button ekka click karala mage youtube channel ekka subscribe karanna ee tab ekata thiyena bell icon ekka click karala walata puluwan man aluthe video ekak dakwa notification ekak denna ganna ena ninna video ekak